බදාද දවස ඉඳනිය උදෑසන ආරම්භක වැඩසටහන ඔබ දන්නවා සුපුරුදු විදිහටම අපි කතා බහ කරන මාතෘකාව වාස්තු විද්‍යාව පිළිබඳව. ඇත්තෙම පසුගිය කාල සීමාවේ ඔබේ නිවසේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙන්න ඇති. මේවා නිසියාකාරව සිද්ධ කරේ නැත්තම් යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. නිවසක ජීවත් වෙද්දී සමහරුන්ට ප්‍රශ්න තියෙන්නත් තවත් සමහරුන්ට ප්‍රශ්න ඇති වෙන්නත් හේතුවක් තියෙන්න පුළුවන්. මොකද සමහරු කියනවා මේ අපේ ගෙදරට කොච්චර සල්ලි ගිනාවක් රැඳෙන්නේ අපේ ගෙදරට කොච්චර ධනෙ තිබ්බත් ඒවා රැඳෙන්නේ යම් යම් හේතු නිසා මේ දේවල් අපි අතරින් ගිලිහි යනවා කියන තැන අපි ඉන්නවා. ඇයි මෙහෙම වෙන්නේ කියන කාරණාවෙදි වාස්තු විද්‍යාවේ ඔබ මේ ප්‍රශ්න විසඳා ගන්න උත්සාහ කරද්දී යම් යම් ගැටලු තියෙනවා කියලා ඔබට දැනගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසාම සුපුරුදු විදිහටම අපි කතා බහ කරන්න සූදානම් වාස්තු විද්‍යාව පිළිබඳව අද ඇවිල්ලා ඉන්නවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක ඒ වගේම වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරලා මහත්මයා අයිබෝන් කියලා බුදුමා පිළිගන්නවා සුබලුත් අවුරුද්ද එසෙම වේවසක. ඉතින් නිශාන්ත මහත්මයා අපි අද දවසේ ආරම්භයේදීම නිවස පිළිබඳව කතා බහ කරන්න පටන් ගමු. විශේෂයෙන්ම නිශාන්ත මහත්මයා මම හිතුවා මේ නිවසක් ගත්තාම දැන් අයහපතක් වෙන තැන් තියෙනවනේ. දැන් අපි නිවසක මේ මර්මස්ථාන කියන දේවල් හඳුනාගන්නේ කොහොමද? ඔසගා මුලින්ම මේ වැඩසටහන ආරම්භයටම පෙර ලැබුවා 2014 සිංහල අලුත් අවුරුද්ද ABC මාධ්‍යාලයේ ගරු සභාපති ශ්‍රේනෝ සිල්වා මැතිතුමාටත් කළමනාකාරීත්වයටත් අපේ වින්දනීය උදෑසන නිෂ්පාදක මණ්ඩලයටත් මම මුලින්මත් ඔබතුමාලටත් සතුට සැරසුම වාසනාව සපිරිසු අලුත් අවුරුද්දක් වගේම හිරුවටා ඉන්න සෑම දෙනාටමත් සියලුම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ හිරු නාලිකාව මගින් කරපු සිංහලේ අවුරුදු දානය කියන ඓතිහාසික වැඩසටහනටත් මට සහභාගීමේ අවස්ථාව වින්දනීය උදෑසන නිෂ්පාදක මණ්ඩලය විසින් ලබා දුන්නා. ඒකත් ඉතින් මම හිතන්නේ ජීවිතයේ ජ්‍යොතිර්වේදියෙකුට වඩා අලුත් අත්දැකීමක් එකතු කරගත්ත තැනක් වුණා. ඉතාමත් අලංකාරවත්ම සහ දැවැන්තටම අලුත් අවුරුදු උළෙලකට සහභාගීමේ වාසනාව ශක්තිය ලබා දීම පිළිබඳවත් හිරු මාධ්‍යාලයට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් සගා දැන් ඔබතුමාන් අපි අලුත් අවුරුද්දේ අපේ නිවසක තිබෙන්නා වූ අපි දැන් ඉඩමක් තෝරා ගන්න විදිය ඒ වගේම අතිවාරම මුල් ගල තියෙන විදිය කැසිකිලි කැසිකිලි වලවල් මේ හදන විදිය ලිංහ හදන විදිය සෑම දෙයක්ම සාකච්ඡා කරා. එතන මේ නිවසක මර්මස්ථාන කියන එක තුලින් සගා අපි හඳුන්වන්නේ අපේ අපි දැන් අපි අරගත්තන් පස්සේ අපේ තියෙන නිල කියලා දේවල් අපේ මේ විශේෂයෙන් අපේ ශරීරයක් ගත්තා. විශේෂයෙන්ම දැන් ওই අංගාංග සටන් කලා තුල වුණත් ওই නිල ශාස්ත්‍රය පිළිබඳ ඉතාමත් ඉහළ මේක තියෙන. ඒ වගේම තමයි ওই චීන කටු චිකිත්සාව පිළිබඳව ගත්තත් යම් යම් රෝග සඳහා අදාළ වූ නිල ස්ථාන තියෙනවා. ඒ වගේම මේ අපි පදිංචි වන්නා වූ ගෘහෙත් මෙවැනි තැන් පිහිටලා තියෙනවා. ඉතින් මෙන්න මේ මර්මස්ථානවල යම් කිසි අහිතකර තැන් මර්මස්ථාන තුල තියෙනා වූ යම් කිසි දෝෂ තැන් අපේ එදිනදා දිනුවට විශාල බලපෑම් ඇති කරන දැන් සගා කිව්වා වගේ බොහෝ දිනක් කියන කතාවක් තමයි මොනතරම් ආදායමක් ලැබුණත් ඉතිරියක් නැහැ. ඒතර මේ ගෙදරට ආපු දවසේ ඉඳන් කරදර ඒ වගේම ලෙඩ දුක්වල නිමාවක් නැහැ. ඒ වගේම රැකී ආරක්ෂාවල දිනුව නැති වුණා. ඒක රැකියාව අහිමි වුණා. එහෙම නැත්නම් මේ වෙනදාට වඩා ප්‍රශ්න වලට මතු වුණා. මෙන්න මේ කරුණු කාරණා සෑම දෙයක්ම මෙන්න මේ නිවසක තියෙනා වූ මර්මස්ථාන හරහා වෙන. ඉතින් මෙතනදී වාස්තු විද්‍යානුකූලව තියෙන ගැඹුරු තැන් වලට වඩා මේ අපට දකගත හැකි සරල තැන් හැටියට හඳුන්වන්න පුළුවන් සගා. අපි ඉස්සරහා බිත්ති අපි අරගත්තොත් එහෙම ඉස්සරහා බිත්ති කියන්නේ අපි කියන්නේ ප්‍රධාන දොරටුව පිහිටලා තියෙන බිත්තිය. මේකේ තියෙනවා මාතෘ බිත්ති සහ පීතෘ බිත්ති කියලා. ඒකට පීතෘ බිත්ති තමයි ඉතාමත් ප්‍රධාන වෙන්නේ. පීතෘ බිත්තිය ගැන අපි යටලීය රඳවන තැන. ඉතින් මේවැනි තැන්වලදී විශේෂයෙන්ම උළුවස්සක් තියන්නේ නැහැ. ඒතර එවැනි තැනක උළුවස්සක් බැරි වෙලාවත් තියන්න උනොත් අපි කියන්නේ ඉස්සරහට වැරෙන්ඩාවක් වගේ දෙයක් යොදා ගන්න. එතකොට ඒකේ තියෙන දෝෂය යනවයි කියන්නේ. මම මෙතනදී පැහැදිලි කරේ සගා දැන් අපි මේ ඉදිරිපස මංගල උළුවස්ස තියෙන බිත්තිය හරි දෙකට බෙදලා දෙකට මැද බෙදෙන ඡේදණය වෙන තැන අපි කියමු අඩි 40ක් තියෙනවා නම් බිත්තියේ අඩි 20ක ඒ කියන්නේ හරි මැදටම මංගල උළුවස්ස පිහිටියොත් ඔන්න එක්තරා වූ දෝෂයක් තමයි සගා මේක. උතර මං කියන්නේ විශේෂයෙන්ම අපි අනිවාර්යයෙන්ම බිත්තිය කුළුහව තියද්දී හරි මැදට වෙන්න තියාගත්තේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි මේ බිත්තියේ හරි මැදටම මුදුනට යටලීයක් කීම එච්චරම් සුබ වෙන්නේ නැහැ. නිසා තමයි දැන් හරි මැද බිත්තිය හරි මැද උළුහව තියෙන එක සුදුසු නැහැ කියලා ඔබතුමා කියනවා. ඒතකොට දැන් හරි මැද පන්නලා ඒ කියන්නේ වෙනස් තැනක තියද්දි දිශාවක් බලපෑමක් වෙනවද? මේ අපි දිශාවන් කියන එක සගා ගොඩක් දුරට ප්‍රවේශ මාර්ගයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. අපේ නිවසට එන්න තියෙන ඉඩමට තියෙන ප්‍රවේශ මාර්ගයත් එක්ක තමයි ගොඩක් දුරට මංගල උළුවස තබන්නේ. මංගල උළුවස දිශා හතරෙම කිසිම දෝෂ තත්වයක් නැහැ. හැබැයි මේ උළුහවල පීටීම අනුව අපි ඉදිරි සතියකදී සාකච්ඡා කරමු. ප්‍රධාන උළුවස සහ අනිකුත් පිටවීමේ උළුහව තියෙන තැන් අනුව දෝෂ ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට
උතුර දිශාවට ප්‍රධාන උළුවස තියලා පිටිපස්සෙන් උළුවස දකුණු දිශාවට තිබ්බොත් මේක රිපුද කියන වර්ගයට තමයි අයිති වෙන්නේ. ඒතර රිපුද වර්ගයට උළුවහ තැබීම සුබ නැහැ කියන එක තමයි වාස්තු විද්‍යානුකූල සඳහන් වෙන්නේ. අපි ඉදිරියේදී අපේ තීර නිවාසවල තියෙන උළුවහ පීටීම් කොහොමද කියන එක සාකච්ඡා කරමු. මම කියන්නේ ප්‍රධාන උළුවස සහ යටලීය මේ බිත්ති දෙක ඡේදණය වෙන තැන හරි මැදට එම එතරම් සුබ නැහැ. ඒ නිසා දක්ෂ ඉස්සර කාලේ ගෙවල් හදද්දී අඩිය සමහරට අඟල් 6-7ක වෙනසකින් තමයි සගා යටලීය තබන්නේ. තොර අඩියක දෙකක් එහෙට මෙහෙට කළා තමයි ප්‍රධාන උළුවස තියන්නේ. ඔය එක්තරා එක දෝෂය. ඊළඟට ඒ තමයි මේ අපි කියන්නේ මේ මුදුන් යටලීය උළුවස්සක හෝ ජනේලක මැදකට පිහිටීම, උළුවස්සක හෝ ජනේලක කඳන් කෙලින් පිහිටීම. අපි කියන්නේ උළුවස්සක නම් මේ පොළවේ සිට උඩට එනව කඳන් දෙකක් තියෙන. මෙන්න මේ කඳන් දෙකට ලම්බක වෙන රේඛාවක් විදියට කෙලින්ම තිබ්බොත් ඔන්න එක්තරා වූ මර්මස්ථානයක් හැටියට සලකන එක දෝෂයක් හැටියට. ඊළඟට ඒ තමයි මේ gedara අපි කියන බ්‍රහ්මපාදයේ නැත්නම් ඡේදනය වෙන මධ්‍ය ලක්ෂයේ කියන ස්ථානය තුල උළුවස්සක් පිහිටීම. ඒක ඊටමත් අසුබ දෙයක්. ඒ වගේම තමයි වැසිකිළියක් අපි කියන්නේ නාන කාමරයක් ඔය වගේ දෙයක් පිහිටලා තිබ්බොත් ඒකත් ඊටමත් අසුබ දෙයක් හැටියට තමයි සලකන්නේ. ඒ gedara දියුණුවට යම් යම් බාධා කරදර ගෙන දෙනවා. එතකොට ඊළඟ දේ තමයි ඔබතුමාන්ට පැහැදිලි ඇති පසුගිය සතියේ අපි සාකච්ඡා කරා මෙන්න මේ ඡේදන වෙන ලක්ෂය නැත්නම් අපි කියන්නේ මේ ධන නිලය නැත්නම් මධ්‍ය ලක්ෂය ඊටමත් වැඩගත් වෙනවා මේ gedara මුදල් උත්පාදනය කරන්න හරියට ඔබතුමන්ගේ මුදල් පසුම්බිය වගේ දෙයක් මුදල් නැති වුණත් සමහරලාට බැංක වලින් ලබාගත කාඩ් තියෙන පුළුවන් ඔබතුමාට කොහේ ගියත් ඒ කාඩ් එක භාවිතා කරලා මුදල් ගැනීමේ ශක්තිය තියෙන. ඒතර ඒ ශක්තිය නැතුව සගහට සමහරලාට දුර බැහැර ගමනක් යන්න කිව්වොත් ඔබතුමා ටිකක් පසුබට වෙන්න පුළුවන්. මොකද තමාගේ තියෙන ආර්ථික ශක්තිය හීන වුණොත් එහෙම. අන්න ඒ වගේ මේ gedara මධ්‍ය ලක්ෂය ආශ්‍රිතව අපිරිසිදු වෙලා තියෙනවා නම් අපි කියමු උළුවස්සකුත් නැහැ. එමෙ නැත්නම් අපි කියන්නේ නාන කාමරයක් වෙසිකිළියකුත් නැහැ. හැබැයි අසුබයි ලට්ට ලොට්ට වගේ දේවල් නැත්නම් ඉවත දමන ලද දේවල් සමහරලාට ඇඳුම් පැළඳුම් වුණත් මේ කිලිටි වෙන ඇඳුම් පැළඳුම් ටික එකතු කරලා තියන්නේ මෙතන නම් ඔන්න ඊටමත් අසුබ දෙයක් දියුණුව කරා යන්නේ. ඉතින් සමහර විට සමහර තැන්වලදී ඇත්තටම සගා අපි දැන් මේ විශ්ලේෂණය කරද්දී අපි පෞද්ගලිකව කියලා දකිද්දී අපි දකින දේ තමයි මේ වාස්තු විද්‍යානුකූල තමන් විසින් දාගත්ත දේවල් ගොඩක් තියෙන. මේ මධ්‍ය ලක්ෂය තුල තමයි වැදගත් වෙන්නේ. මධ්‍ය ලක්ෂය තුල ಭಾರತೀಯ ජ්‍යොතිෂ වාස්තු විද්‍යාව තුල සඳහන් වෙලා තියෙන්නේ මධ්‍ය ලක්ෂයට ඉහළින් තමන් අදහන ආගමික නායකයෙක්ගේ මේ පිළිරුවක් එහෙම නැත්නම් මේ මේ පින්තූරයක් තියලා නිතරම ආලෝකේ නිවෙන්නේ නැති එහෙමනම් අපිට තියෙන බල්බ් එකක් බල්බයක් වගේ දාන්න. ඒතර අවුරුද්දේ වැදගත් ස්ථාන දැන් පසුගිය අලුත් අවුරුද්ද අපි සමරුවා කිරීතිරීම් වගේ දේවල් කරන්න සුදුම තැන තමයි එතන. ඒ ස්ථානයේ කොයි වෙලාවකවත් පාපිසි දාන්න ওই බල්ලෝ වගේ බල්ලු පූසොන්ට කෑම දෙන්න ඒ වගේම මේ ශීතකරණ වගේ දේවල් තියන්න තමාගේ කිලිටි වෙන දේවල් තබන්න ඊටමත් අසුබ තැනක. ඒකදී අපි විසින් අනිවාර්යයෙන් මේ gedara මධ්‍ය ලක්ෂය කියන එක කොහොමද කියන එක ඉතා පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයක් ඕනම කෙනෙකුට. අන්නේ ස්ථානයේ යම් කිසි දෝෂයක් නැතුව වුණත් අපි විසින් දාගන්න දේවල් තමයි සගයි. කඩන්නේ බිඳින්නේ නැතුව ඔබේ gedara තියෙන යම් යම් බිත්ති එහෙම නැත්නම් උළුහව් ඔබට හිතන්න දෙයක් තියෙනවා. මොකද මධ්‍ය ලක්ෂයේ ඔබ කිලිටි වෙච්ච ඇඳුම් ටික දානවා කියලා ඔබ හිතන්නේ නැතුව ඇති. සමහර වෙලාවට කුණු එකතු වෙන ස්ථානයක් තියෙනවා කියලා ඔබ හිතන්නේ නැතුව ඇති. අපි තවත් මේ ගැන කතා කරන විඳින උදෑසන පළවෙනි විරාමයෙන් පස්සේ. ඔබ රැඳී සිටින්නේ වින්දනී උදෑසන බදාදා දිනේ වාස්තු විද්‍යාව වැඩසටහනත් එක්ක. අපි කතා බහ කරේ මරමස්ථාන පිළිබඳව. නිවසක තියෙන්න පුළුවන් මරමස්ථාන පිළිබඳව. අපි මූලික වශයෙන් බර තැබීමක් කරා මුදුන් උළුහව්ව පිළිබඳව. මෙතනදී නිශාන්ත මහත්තයා මම දැනගන්න කැමති දැන් මුදුන් ලීය තියෙනවනේ. මේ මුදුන් ලීයට ලම්බකව මංගල උළුහව්ව තිබ්බහම මොන වගේ දෝෂද? දෝෂපැත්තෙන් කතා කරනකට වඩා පෞද්ගලිකව තමන්ට මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද? ඇතැම් විට සගා අපි ගොඩක් දුරට දැකලා තියෙනවා එවැනි උළුහව් තැබීම තුළ ඒ ගෙදරට නිවැසියන්ට ගෙවැදීමේ ශක්තියින් පවා නැති කරනවා. ගොඩක් දුරට ගේ හදද්දී ඔතනදී සමහර විට සමහර ප්‍රදේශවල මුලින්ම මංගල උළුවස්ස තියෙනවා. එතකොට වහල ගහන කාර්මිකයා තුළ තමයි එතකොට අනිවාර්යෙන් වගකීම තිබිය යුතු වන්නේ. බොහෝ ප්‍රදේශ තුළ මුලින්ම වහල ගහලා පසුව තමයි මංගල උළුවස්ස තියෙන්නේ. එතකොට උළුවස තියෙන වඩු කාර්මිකයා තුළ තමයි වැරද්ද නිවැරදි කරගැනීමේ ශක්තියන් තියෙන්නේ. කවුරු වැරද්ද කරත් අවසාන වශයෙන් මේ වැරද්දේ අහිතකර ඵල භුක්ති විඳින්න වෙන්නේ නිවසියන්ට. ඒ නිසා ගොඩක් දුරට අපි දැකලා තියෙන 75% විතර එවැනි ගයක් හදා ගැනීම තුළ කටයුතු නිම කරගන්න ඉක්මනින් හම්බෙන්නේ නැහැ. ගෙට ගෙවිදීමේ ශක්තියන් තමයි අඩු කරන්නේ. අපි කියමු අපි ඉන්න ගෙදරදී වෙනස්කමක් කරලා සමහරලාට උළුවස්සක් මේව කළා අපි නොදැනුවත් ඒ විදිහට තබා ගත්තොත් මේ gedara සෞඛ්‍ය සම්පන්න භවයේ හීන තත්වයන් වගේම ඒ වගේම මේ තමන් හරි හම්බ කරගත් ධනස්කන්ධයේ විශේෂයෙන් දියාරු වීමේ ශක්තියින් පවා gedara සමගිය සහජීවිනට අනිවාර්යම කරදර බාධා ගෙන දීමේ ඉඩකඩ නම් වැඩි.
හරි අද දවසේ අපි කතා බහ කරන මාතෘකාව තමයි නිවසක තිබෙන්න පුළුවන් මරමස්ථාන කියන කාරණාව 2444555 දුරකථනේ 2444556 දුරකථනේ ඔබට මතක් කරනවා ඔබට ඔබේ නිවසේ වර්ගඵලය දිගඵලල ඒ වගේම තමන්ගේ උපන් දිනය උපන් වේලාවයි අපිට කිව්වොත් නිවසේ යම්කිසි දෝෂයක් තියෙනවා නම් निराකරණය කර ගැනීමේ හැකියාව තියෙනවා දුරකථනේ මතක් කරද්දිම කෙනෙක් ඉන්නවා අයිබෝන් අයිබෝන් සුබ උදෑසනක් उपन वेला उदासन हताई तीहट निवसे दिगपल्ल की अन्न पुलवन्न दिग तिस्तुनाई हताई तिस्तुनाई अंगल हताई फलल विसितुनाई अंगल तुनाई विसितुनाई अंगल तुनाई ओब तुमेगे लग्ने की अन्न को अपिट मिथुन मिथुन लग्ने हरी दुरकथने रंदी सिन निशांत महात्मा सौदानम इन्नी तोरतुरु लबा देन्न उसगापेमे महात्म्य गिदर प्रधान वशेन वासुदोष कीप्य बलपालतीन अयवय पादवलतीन दुर्वलतावे योनीय अंशके राशिय अंशके सह वंशे सह देवताकीन पुरंदांगुल अशुभकारी तत्वयन्तीन अर मेवेनि तत्वयन्तुल विशेषेम अपि पहेदिलि करा वगे मे गिदरदि मे अतिवारम दैन वेड कटयुतु निमयि कियला तिब्बा इतनिन एहाट कटयुतु करगेन यन्न අනිවාර්යෙන් දෝෂකාරී තත්ත්වයන් මතු කරන්න පුළුවන් කියන අපි කියමු යම් කිසි මුදලක් අපි ඉතිරි කර ගැනීමක් කරන සගා මේ නිවසේ කටයුතු කර ගන්න නමුත් මොනවා හෝ වෙන යම් කටයුත්තක් වෙනුවෙන් වැයවීම දක්නට පුළුවන් වර්ග අඩි 20ක විතර වගේ ප්‍රමාණයක තමයි දෝෂකාරී තත්ත්වයන් තියෙන්නේ. ඒතර මේ ගෘහපතිනිය වෙන අපේ මහත්මියටත් අනිවාර්යෙන්ම සෞඛ්‍ය පීඩා ඇති කළා යම් යම් ඉතිරි කරගත්ත මුදල් අන්නේ සෞඛ්‍ය වෙනුවෙන් වැය කිරීමේ ඉඩ කඩනම් ටිකක් වැඩි उप प्रदेश वास्विद्याज्ञे उपदेश पतला मे तमाट गेलपिनाकार वलुरिया प्रमाणिकट मिन्न मे निवसे सलस्म सकस्कर सकस्कर गिदर अतिवार इतर हदलती सगा भूम पहासु अनिवार्य मिन्न मे विनास्किरी कल इक्मनिंगे हदागिन तमाट पदी मे शक्ति गेनदीलती मितकोटे निशा इक्म कल कटिद्रिक मेव करुड़ाधुरटे कटिद सदाहती उनंद उत्साह वगेम अन्नाये उद उपकार अन्नाये उद उपकार कि सदा සාභාගී වෙන කාර්මික ශිල්පීන්ගේ පවා තමාට හරියාකාරව මෙන්න මේ දිනයට එන්නකෝ සමාලලට වැඩේ පටන් ගන්න එනවා ඊට පස්සේ දවස් 4ක් 5ක් වෙනකන් ඒ කට්ටියගේ සහයෝගය ලබා ගැනීමේ ශක්තිය නිහින කරනවා මෙන්න මේ මේ වංශය සහ දේවතා කියන පොරොන්දම් තුල අයවැය පාද තුල තියෙනව දුර්වලතා නිසා බොහෝ විට මෙවැනි කටයුතු වෙනින් ඉතිරි කරගන්න යම් කිසි මුදලක් අනිකුත් දේවල් වෙනුවෙන් වැය වෙනවා අපේ මහත්මියට එතකොට මේ ගෙයි හදා ගන්න තියෙන කටයුතු වල තමයි බාධා කරදර ගෙන දෙන්නේ හරි නිසල මාතෘ දැන් අපි කතා බහ කරන්නේ මරමස්ථාන පිළිබඳව දැන් සමහර ගෙවල් වල සමහරු කියනවා ගහක් ගලක් වගේ හිටපු මිනිස්සයා රෙඩ වුණා කිසිම දෙයක් කරගන්න බෑ මේ මේ දේවල් ඇති වෙන්නෙත් නිමසේ මරමස්ථාන හින්දාම ඔව් ගොඩාක් දුරට මේ සගහ අපි උදාහරණයක් හැටියට ගැනීම තුල විශේෂයෙන්ම ওই මධ්‍ය ලක්ෂයේ අපි දනනිලේ කියන ස්ථානය තුල සමහරලාට ගෙදරක කාමරයක් ලොකු කරලා එහෙම නැත්නම් ගෙදරට අපි කියන්නේ යාබදනාන කාමරයට ඇටච් බාත්รูම් වගේ දේවල් ගොඩනගා ගැනීම තුලදී නොදනුවත් කමින් සිද්ධ වෙන්න පුළුවන් වැරදි තමයි ওই වෙන ස්ථානයකට අපි කියන්නේ නාන කාමර එකතු කර ගැනීම. එහෙම නැත්නම් වැසිකිළියක් එකතු කර ගැනීම. එහෙම නැත්නම් අර අපි කතා කරා වගේ මේ ඡේදන වෙන ලක්ෂයටම හරියටම සමහරලාට ගෙදරින් පිටින් කෑල්ලක් ගන්න කුස්සිය එහෙම ලොකු කරන එයාලා දන්නේ නැහැ මේ මර්මස්ථානේ කොතනද වැටෙන්නේ කියලා. ඒතර එවැනි අවස්ථාවකදී මේ උළුස්සක් වගේ දෙයක් ඒ තැනකට තිබීම. කෙලින්ම නිවසියාව ගොඩාක් ආර්ථික සහ සෞඛ්‍යමය පැත්තෙන් ඇදවට්ටන්න හේතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ අපේ හිරුවටා ඉන්න උදවියට කියන්න තියෙන එකම දේ ගෙදරක වෙනස් කිරීමක් කරනවා නම් අනිවාර්යෙන් තමන්ගේ ප්‍රදේශයේ සිටින වාස්තු විද්‍යාඥයෙක්ගේ උපදෙස් පතලා ඒ කටයුතු ටික කරන්න. මොකද අපිට නිහඬව සිද්ධ කරන්න පුළුවන් බලපෑම් ගැන තියෙන අවබෝධය අඩුයි සල. ඒතර නිහඬව තියෙන නිහඬව සිද්ධ කරගෙන යන කරදර බාධක ටික අධ්‍යාපන ලබන වයසේ දුවාගේ පුතාගේ අධ්‍යාපන කටයුතු වල යම් බාධා ගෙන දෙන්න පුළුවන්. තරුණ වයසේ සිටින දුවාල පුතුන්ගේ විවාහදී කටයුතු වල යම් යම් කරදර බාධා ගෙන දෙන්න පුළුවන්. මැදි වයසේ සිටින මහන්තරුන්ට මහත්මියන්ට සෞඛ්‍ය පීඩා ගෙන දෙන්න පුළුවන්. කොයි තැනකදී වුණත් ඒ අත්‍යවශ්‍ය කරන ගමන යාමේ බාධා කරදර අනිවාර්යයෙන්ම ඇති කරනවා. දෙයක් වෙලා පසුතැවෙනවට වඩා එවැනි දෙයක් කිරීමට ප්‍රථම තමන් හිත නිදහසේ කටයුතු කිරීමේ ශක්තිය ලැබෙනවා. සෑම ප්‍රදේශයක අද මේ වාස්තු විද්‍යාව කියන්නේ ගොඩාක් ප්‍රචලිත වෙලා තියෙනවා.
හොඳින් දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගේ උපදෙස් පතලා හොඳින් දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගේ උපදෙස් අනුශාසනාගෙන ඒ වෙනස් කිරීම කරොත් මම හිතන කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ සර්. හරි. මේ වෙලාව තවත් කෙනෙක් දොරකඩෙන් ඉන්නවා. අයිබෝන්. අයිබෝන්. ඔබතුමාගේ නිවස ගැන දැනගන්න ඕන. ඔව් ඔව්. අපිට කියන්න උපන් දිනය උපන් වෙලාවයි. 1985. 4 වෙනි මාසේ 27 වෙනිදා. උපන් වෙලාව කියන්න මහත්ත. උදෑසන 9:24. නිවසේ වර්ගඵලය දිගඵලල කියන්න අපිට. දිග අඩි 33 අඟල් 8යි. පළල? පළල අඩි 22යි. පළල අඩි 22. හරියටම 22යිද? ඔව් 22යි. මේ ඔක දිග පැත්තට අඩි 19ක ෆවුන්ඩේෂන් එකක් එකතු කරන්න ලෑස්ති කරලා තියෙන්නේ. දාලා තියෙන ෆවුන්ඩේෂන් එක. දිශාව මොකද්ද? ඒක දකුණු පැත්තට. දකුණු පැත්තට. හරි. ඔබතුමා දුරකථනයේ රැඳී සිටින්න. ප්‍රශාන්ත මහත්ම සෝදානමේ. දකුණු පැත්තට කොටසක් එකතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියන්නේ ශාන්ත. ඔබතුමා වාස්තු විද්‍යාඥයාගේ උපදෙස් පතලා දේ අඩි 19ක කොටසක් දකුණු පැත්තට එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් මේකේ අර විතර මේ මුල්ලක් වැකිලා තියෙන තුම්මං හන්දියේ පිටම තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ මුල්ල තුම්මං හන්දියෙන් අයින් කරන්න කියලා එහාට දික් කරන්න කිව්වා. ඊට පස්සේ තමයි මුල්ලත් තාමයෙන් පවුලෙන් විතරයි තියෙන්නේ. මෙහෙමයි මේ අපේ මහත්මයාගේ නිවසේ අයවැය පාදවල පුංචිම දුර්වලතාවයන් තමයි තියෙන්නේ. ඒ වගේම අංශක පොරොන්දම සහ මේ යෝනි පොරොන්දමේ තායුෂ පොරොන්දමේ යම් දුර්වලතාවයන් තමයි පිහිටලා තියෙන්නේ. නිතරම කලබල විය යුතු මට්ටමේ දෝෂයක් නැහැ ඔබතුමාට මාර්ගවේද දෝෂය තුම්මං හන්දියක් ඉදිරිපිට තියෙනවා කියන එක තුල. ඉතින් මෙතනදී මේ දැන් ඔබතුමාගේ නිවසට අඩි 19ක් එකතු කර ගැනීම තුල ඇතැම් විට මේ වාස්තු විද්‍යානුකූලව අයවැය පාදවල ඉතා ඉහළ වෙනස්කම් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. සම්පූර්ණ වශයෙන් ඔබතුමාගේ අත්තිවාරම මැනලා ඒ අඩි 19 දිගු කරාද කියන ගැටලුව අපිට තියෙන නිසා විශාලවට දැන් අපිට දැන් අලුතෙන් එකතු කරගත්ත කොටසේ වර්ගඵල නෙවෙයි ලැබිලා තියෙන දැන් තියෙන තත්ත්වයන් මොන වගේ තත්ත්වයක්ද දැන් දැන් තියෙන තත්ත්වය අනුව ඊතරම් තදවය බල මේ වාස්තු විද්‍යාත්මක ලොකු දෝෂයක් නැහැ සගහ සාමාන්‍යයෙන් අඩි 4 මාරක විතර වගේ ආසා පුංචි වාදා කිරීමක් කරනවා වෙලාව මතක් කරලා විනාසල සාකච්ඡාවට එකතු වෙනවා ජීවන හැම තත්පරයක වටිනාකමක් තියෙනවා. ඒ නිසාම ඔබේ ජීවිතේට හරවත් දෙයක් ලැබෙද්දී ඒ දේ ලබා ගන්න කියලා මතක් කරන ගමන් නිසඳ මහත්තයා අපි කතා බහ කර කර හිටියේ නිවස පිළිබඳ. ඔව් දැන් අපේ මේ මහත්මයාට මේ ස්ථානයේ තියෙන පිහිටීමත් එක්ක සතුරු කරදර බාධා වලින් තමයි ගොඩක් දුරට පීඩා ඇති කරන්නේ සදා. සතුරු කියන්නේ හිතවතුන්ගේ දෙහි නැත්නම් හිතවතුන්ගෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතුමාගේ නිවසේ අපි කියන්නේ ඉඩමේ තියෙනා වූ අයිතිවාසිකම් පිළිබඳ ගැටලු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසල්වාසීන්ගේ ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම ඉවසීමෙන් යුතුව කටයුතු කරොත් හොඳයි. අපිට එතුමාගෙන් අසාව දැනගන්න පුළුවන් මේ කටයුතු වල යම් යම් ප්‍රමාද වීම ඇති වෙන්නේ මෙන්න මෙවැනි පිහිටීම් තුල. පුළුවන් නම් මං කියන එකයි දැන් අපිට දන්නේ නැහැ සගා මේ අඩි 19 වැඩි කරන්න කියලා කිව්වේ මුළු ගෙයි තියෙන මේ ගෘහ පින්දණයත් එක්කමද කියන එක. සබල දැන් උතන මේ අඩි 19ක ප්‍රමාණයක් වැඩි කිරීමක් කරද්දී මධ්‍ය ලක්ෂයකටත් බලපෑමක් වෙනවා නේද? අනිවාර්ය සෑම දෙයකම වෙනස් වීමක් ඇති වෙනවා. ඒ නිසා ඔබතුමාට මුළු ගෘහ පින්දණයත් එක්කම නම් අඩි 19ක් වැඩි කරන්න කිව්වේ ඒකට මමට එකඟ වෙන්න පුළුවන් සමහර විට මේ අයවැය පාද සෑම දෙයක් මොකද මෙතන මේ ස්ථානයේ යම් පුංචි වෙනසක් විතරයි සකස් කරන්න තියෙන්නේ ප්‍රධාන දේවල් ටිකේ සුබතායි තත්වයන් තියෙන නිසා. ඒ නිසා ඔබතුමා මේ තුම්මන් හන්දි දෝෂය වැටීම එක්තරා දුරට බෙද දෝෂයක් හැටියට අපි සලකනවා. ඒ නිසා ඒ වෙනස් කිරීම එක කාර්යයක්. ඒ වෙනස් කිරීම තුළ ඔබතුමාගේ ගෘහයට යම් කිසි අහිතකර තත්වයක් එක් වෙන්න පුළුවන්. ඒකත් වෙනස් තත්වයක්. ඒ නිසා මෙන්න මේ තත්වයන් දෙකම සලකලා තමයි අපේ මහත්මයාට අනිවාර්යයෙන්ම ඔය කටයුත්තට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. අඩි 4ක නැත්නම් 4 මාරක වගේ වෙනස් කිරීමක් කිරීම තුළ මේ මහත්මයා කටයුතු නිම කර ගන්න පුළුවන් පහසු වෙනවා. හරි. නිසාද මහත්තයා අපි දැන් සාමාන්‍යයෙන් කතා බහ කරද්දී කියනවා ඕනම කෙනෙකුට ග්‍රහ බලපෑම් තියෙනවා කියලා. දැන් නිවසක මර්මස්ථාන තිබීම ග්‍රහ බලපෑම වැඩිවීමට පසුබිමක් සලසනවා. මෙතනදි මෙහෙමයි සගා මම දකින්නේ දැන් ග්‍රහ බලපෑමත් එක්ක තමයි අපිට මේ තියෙනා වූ අනිකුත් පාරිසරික දෝෂ ඇති කරන්නේ. අපි කියමු ඔබතුමාට සෙම් රෝග සහිත පුජ්‍යලයක් නම් ඔබතුමා බොහෝ විට පින්නේ ආවේ පින්නේ වැස්සේ පින්නේ පොඩ්ඩක් ගමන් කරොත් එහෙම මේ සෙම් රෝග තත්ත්වයන් සමහරවිට පීන සද්දක් වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අපි දැන් උදාහරණයක් හැටියට අපි අරගලොත් අපි නිතරම අහන දෙයක් තමයි උතුරු දිශාවේ ඉඩ වැඩිද. බස්නාහිර දිශාවේ අපි කියමු සෙනසුරුගේ මහ දශා අතුරු දශා සෙනසුරුගේ ඉරාෂ්ටක වගේ කාලයක් ගත කරන කෙනෙකුට තමාගේ නිවස නැගෙනහිර දිශාවට වඩා බස්නාහිර දිශාවේ ඉඩකඩ ප්‍රමාණය වැඩි වුණොත් අන්න ඒ රාෂ්ට්‍ර කපලේ අහිතකර බලපෑම් ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම රාහුගේ දශාවක් අවුරුදු 18ක් තියෙනවා. ඒතකොට රාහුගේ දශාවක් ගත කරන කෙනෙකුට දකුණයි බස්නාහිරයි අතර අපි කියන්නේ නිරිත ප්‍රදේශය තුල වැසිකිලි වලවල් වතුර පල් වෙන ස්ථාන තිබ්බොත්
උන්නේ වැනි බාධා කරදර ඇති වෙන පුළුවන් විශේෂයෙන් මම අත්දැකීමෙන් දැකලා තියෙන දෙයක් තමයි රාහු දශාවවලදී අධ්‍යාපනයේ යම් දුර්වලතාවක් අපේ දුවා පුතුන්ට ඇති කරනවා. ඒතරම් මෙන්න මේ රාහුගේ දශාවක් පවතිද්දී ඒ දරුවා ඉන්න ගෙදර නිරිත දිශාව තුල වැසිකිලි වලවල් වගේ දේවල් පිහිටලා තියෙනවා නම් අන්නේ දරුවගේ අධ්‍යාපනයට ටිකක් ඍජු බලපෑම් ඇති කරන බව අනිවාර්යෙන් දක්නට පුළුවන් සගා. ඒ වගේම තමයි අධ්‍යාපන ලබන වයසේ දුවා පුතුන් ඉන්න ගෙවල් වල ඊසාන දිශාව විශේෂයෙන් ඊසාන දිශාවෙන් තමයි අපි මේ කොස්මික් පව නැත් අපි කියන්නේ විශ්ව ශක්තියන් ගලාගෙන ඉන්නේ. ඊසාන දිශාවේ එල්හැඩයක් වෙලා තියෙනවා නම් ඒ නිවස තුල. එසේ නැතිනම් ඊසාන දිශාවේ වැසිකිලියක්. ඊසාන දිශාවේ නම් අපේ මුළු තැන්ගේ පිටර සමහරුන් ආගේ පෝරණුවක් තියෙන ඊසාන දිශාව. මෙහෙම තියෙනවා නම් අනිවාර්යෙන් මෙන්න මේකේ වල අධ්‍යාපන ලබන දුවා පුතුන් කොතරම් දක්ෂ වුණත් සමාජලාට විභාගෙදී අවශ්‍ය කරන ජයග්‍රහණ අච්චර ගැනීමේ බාධා ඇති කරලා තියෙනවා අත්දැකීමෙන් දැකලා තියෙන තැන සගා. ඒ නිසා විශේෂයෙන් මේ ඊසාන දිශාව නැගෙනහිර දිශාව සහ උතුරු දිශාව කියන්නේ ඉතාමත් ප්‍රබල ස්ථාන. අපි වාස්තු විද්‍යාව පිළිබඳව කතා බහ කරද්දී අද සුවිශේෂ දවසක් හිසතෙල් ගෑමේ නැකත උදා වෙනවා. අද දවසේ මේ පිළිබඳව සජීවීකරණය කරන්න සීලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ ගංගාරාම විහාරස්ථානයේ සිට. ඒ පිළිබඳව ඔබව දැනුවත් කරනවා අපි කියලා මතක් කරන ගම කෙට විරාමකින් පස්සේ නැවසරයක් හමුද. ඔබ රැඳී සිටින්නේ විද්‍යනේ උදෑසන අපේ වාස්තු විද්‍යා වැඩසටහනත් එක්ක. අපි කතා බහ කරා මරමස්ථාන පිළිබඳව නිවසක තියෙන්න පුළුවන්. ඒ වගේම 2444555 දුරකථනය 2444555 දුරකථනය ඔබට මතක් කරනවා. ඔබේ උපන්දිනේ උපන් වේලාව සහ ඔබේ නිවසේ වර්ගඵලය අපට කිව්වොත් නිවසේ යම් කිසි දෝෂයක් තියෙනවා නම් ඒ පිළිබඳව කතා බහ කරන්න පුළුවන්. දුරකථනයේ කෙනෙක් ඉන්නවා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔබතුමාගේ නම කියන්නකෝ අපිට. ආ ධම්මික. ධම්මික මහත්මයා ඔබතුමාගේ නිවස ගැනද විස්තර දැනගන්න අවශ්‍ය? ඔව් ඔව්. අපිට කියන්න මේ ඔබතුමාගේ උපන් දිනය උපන් වේලාව. 1966 වෙනි මාසේ 19 වෙනිදා උපන් වේලාව 3:45. ධම්මික මහත්තයා කියන්න අපිට මේ නිවසේ දිගපළල නිවසේ පළල තමයි දිග වෙලා තියෙන්නේ 36 අඟලයි. 36 අඟල් 1. එතකොට පළල විදියට සලකන්නේ සාමාන්‍ය පළල විදියට 27 අඟලයි. 27 අඟලයි. හරි, ඔබතුමාගේ ලග්නයත් කියන්න අපිට. ලග්නේ තුලා. තුලා. මේ නිවසේ වැඩ අවසන් කරලාද නැද්ද? නෑ, අවසන් කළා නෑ. තාම කපරාදු කළා නෑ. හරි. ඔබතුමා දුරකථන නැන් සිටින්නේ ශර්මත්ම. ඔබ අපේ ධම්මික මහත්මයාගේ තයවැය පුරුන්දන් වල සහ අංශක සහ දේවතා කියන පුරුන්දන් වල දුර්වලතා තමයි ඇති කරලා තියෙන්නේ. මේ නිවස ඔබතුමන්ලා විසින් සැලසුමකට අනුව කටයුතු කරන වෙලාව පසුව වෙනස් කිරීමක් වගේ දෙයක් කරා ධම්මික මහත්මයා? ඔව් ඔව්. ධම්මික මහත්මයා අපිට කිව්වේ තුලා ලග්නේ නේද? ඔව් ඔව්. නිසාමද අපිට ඇවිල්ලා තියෙන්නේ උච්චික ලග්නේ. උච්චික ලග්න දෙක මාරු වෙන අවස්ථාවේ මේ මෙතුමාගේ උපත්ති වෙලා තියෙන්නේ. කෙසේ වුවත් මේ ලග්නට කලම බලපාන දෙයට වඩා මෙතන මේ වැදගත්තරේට තියෙන මේ නිවසේ දිගපළල ආශ්‍රිතව පිළිබඳ ප්‍රශ්නයක් ධම්මික මහත්මයාගේ තියෙන්නේ. ඒතර ධම්මික මහත්මයාට මේ වෙලාවේ සෙනසුරුගේ ඉරාෂ්ඨකතත්වය පැවතීමත් තුළ ඔබතුමාගේ නිවසේ නැගිනහිර පැත්තේ ඉඩකඩ ප්‍රමාණය කොච්චර තියෙනවද? නැගිනහිර පැත්තේ බිත්තියේ ඉඳලා අඩි 6ක් විතර තියෙනවා මහත්මයා. බස්නාහිර පැත්තේ කොහොමද ධම්මික මහත්මයා? බස්නාහිර පැත්තට ඉස්සර අඩි 20ක් විතර. දැන් පැහැදිලි ඇති සගා, මෙතන මේ නිවසේ ධම්මික මහත්මයාට ටිකක් ගැටලු සහගත තැන් ඇති කරලා තියෙන මෙන්න මේ දිශා ශෝධනයේ දුර්වලතාවයත් 2009 සැප්තැම්බර් මාසේ 9 වෙනිදා ඉඳලා එතුමාට සෙනසුරුගේ අහිතකර තත්වයන් පවා මතු කරලා තියෙන. එතකොට මේ ස්ථානයේ දැන් අපි මොහොතකට ඉස්සෙල්ලා සාකච්ඡා කරා සගා, මේ නැගිනහිර පැත්තට වඩා බස්නාහිර පැත්තේ ඉඩකඩ වැඩිවීම තුළ. එතකොට ධම්මික මහත්මයා ඉදිරිපස ඇවිල්ලා තියෙන බස්නාහිර නිසා එතුමාට ඉඩකඩ තියාගන්න සිද්ධ වෙනවා. ධම්මික මහත්තයට මම පුංචි අවවාදයක් දෙන්නම්. ඔබතුමා බලන්න, ඔබතුමාගේ නැගිනහිර පැත්තේ ඉඩකඩ ප්‍රමාණය අඩි 6 නම් ඔබතුමාගේ ඉදිරිපස බස්නාහිර පැත්තේ ඔබතුමාගේ ඉදිරිපස තියෙන ඉදිරිපස අඩි 4කට විතර වගේ ප්‍රමාණයක් අරගෙන උතුරයි දකුණයි ආවෙන පරිදි මල් වැටක් වගේ දෙයක් සකස් කරගන්න. එහෙම නැත්නම් පුංචි අත්තිවාරම පොළවෙන් අඟල් 2-3ක් උඩට හිටින විදිහට පොළවෙන් අඟල් 2-3ක් උඩට ඉස්සෙන විදිහට ඔබතුමා අත්තිවාරමක් දමා ගන්න, ඔබතුමාගේ කටයුතු නිම කර ගැනීමේ තියෙන බාධා කරදර අඩු කර ගන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් තුළ ඔබතුමාට විශේෂයෙන්ම චර්ම රෝග සහ අස්ථි රෝග ඇති කිරීමේ ඉඩකඩ වගේම ගෙදර දුවා දරුවන් සිටිනම් ඔන්න ඔවුන්ගේ විවාහදී කටයුතු වලට සමයි සගා බලපෑම් ඇති කරන්නේ. ඒ නිසා ධම්මික මහත්මයාට
විශේෂයෙන්ම මේ තියෙන පුංචි කරදර බාධා මතු කරගන්න අඩි වර්ග අඩි 6ක විතර වගේ ප්‍රමාණයක් තමයි මේ තියෙන සගා මේ වර්ග අඩි 6ක ප්‍රමාණය හදා ගැනීමත් ඊට වඩා ප්‍රධානතම දේ ඔබතුමාට මේ ඉදිරිපසින් උතුරයි දකුණයි ආවෙන පරිදි නැගෙනහිර දිශාවට වඩා අඩු අඩියක් දෙකක් අඩු කරලි වල පුංචි මල් වැටක් ගල් වැටියක් එහෙම නැත්නම් පුංචි අත්විවාරමක් ඔබතුමා සකස් කරගන්න ධම්මික මහත්මයාම කටයුතු නිම කරගන්න පුළුවන් එසේ නැති වුණොත් ධම්මික මහත්මයාට යම් යම් සෞඛ්‍ය පීඩා වගේම නිවසේ සිටින දුවා දරුවන්ට තමයි සගා මේ දෝෂකාරී තත්වයන් ඇති කරන්නේ එනිසා ධම්මික මහත්මයා මෙතන ගොඩාක් කල් ඉඳන් මේ සඳහා උත්සාහ කරනවා ඇති ඉවරයක් කරගන්න 2009 ඉඳන්ම මේ කටයුතු වල යම් යම් අඩාල වීම ඇති සගා හරි නිශාත් මහත්මයා අපි අද දවසේ මාතෘකාව කරගන්නේ මරමස්ථාන නිවසක පැවති හැකි මරමස්ථාන නිශාත් මහත්මයා දැන් දරුණුම තත්වයක මෙහි මරමස්ථාන තියෙනවා නම් ගෙදර ගොඩක් තැන්වල දැන් කෙනෙක්ගේ ජීවිත හානියක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම සගා මොකද මොන වගේ දේවල් නිසාද සමහර විට අපි ගොඩාක් අත්දැකීම් තුලින් දැකලා තියෙනවා අපි කියමු දැන් උදාහරණයක් මෙන්න මේ දැන් අපිට මේ ධම්මික මහත්මයා ගෙදර ආවනා වගේ සෙනසුරුගේ වගේ දශාවන් තුල අපි කියමු යාට ඒ රාෂ්ට්‍රකකාරී තත්ත්වය ජ්‍යොතිර්විද්‍යාවේ තමන්ට අපලකාරී තත්ත්වකුණු පවතිද්දී ග්‍රහචාරයන්ව තියෙනා වූ සපලකාරී තත්ත්වය තවම වෙලා මේ නිවසක මුදුන් යටලීයක වහලක එහෙම නැත්නම් උළුවස්සක දෝෂ සමූහයක් එකතු වීම තුළ ඒ ගෙදර ගෘහමූලිකයාට ගොඩාක් කරදර බාධා යෙදෙන්න පුළුවන් සමහර වෙලාවට අපි හිතනවා ජීවිත හානියම විතරයි මේ මාරකය කියලා. ඔබතුමන් දරන වෘතියෙන් ඔබතුමා වැදගෙන වැටුනොත් මම දකින ඒකත් මාරකයක් හැටියට. අධ්‍යාපනය ලබන කෙනෙක්ගේ අධ්‍යාපනය නැති වුණොත් ඒකත් අපි දකින්න පුළුවන් ලොකු තදබල දෝෂයක් හැටියට. ගෙදර යුවතිපති දෙදෙනාගේ සමගිය සහජීවනයේ නැති වුණොත් ඒකත් එක්තරා විදිහේ දෝෂයක් හැටියට. අපි දකින්නේ ගොඩාක් අය සිතන්නේ සගා මරණය විතරයි මාරකය කියන එක. නමුත් මේ අපි එදිනදා කරගෙන යන කටයුතු වල හාත්පසින්ම වෙනස් වීම සිද්ධ කරොත් ඒකට වාස්තුවිද්‍යානුකූල තැන්වලිනුත් අපි දැකලා තියෙනවා ගොඩක් දෝෂ ඇති කරලා ඒ තමන් විසින් දාගන්න දේවල් තියෙනවා පරිසරයේ විසින් දාගන්න දේවල් තියෙනවා අනිකුත් වටපිටාවේ සිටින අය තුලින් දාගන්න දේවලුත් තියෙනවා ඉතින් අන්න එවැනි තත්ත්වයන්ට දැන් මෙතුමාගේ දිග පළල වෙනස් වුණායි කියන වචනේ ඔබතුමාට ඇහෙන්නේ නැති සමහරවිට දැන් දිග තමයි පළල වෙලා තියෙන්නේ කියලා කිව්වේ ඒකයි පළල දිග වෙලා තියෙන්නේ කිව්වෙත් ඒකයි ඉතින් ඒ නිසා නිවැරදි උපදේශ අනුගමනය කරලා කටයුතු කරොත් අපිට අපේ කර්තව්‍යයන් ඉතාමත් පහසුවෙන්ම කරගෙන යාමේ ශක්තියන් තියෙන සද්ද. නිසමත් අපිට කියන්නේ දැන් මුළුතැන්ගේ ඇති වෙන්න පුළුවන් මරමස්ථාන මොන වගේ දේවල්ද? දැන් විශේෂයෙන්ම මුළුතැන්ගේ තුල මේ අපි දකිනවා මුළුතැන්ගයක් ඕනම නිවසක අපි මුළුතැන්ගයක් සුබම දිශාව තමයි සගා ගිනිකොන දිශාව. ඒතර උදාහරණයක් ඇටියන නැගෙනහිර දිශාවට මුහුණ දාලා තියෙන නිවසක් වුණොත් එහෙම නැත්නම් දකුණු දිශාවට මුහුණ දාලා තියෙන නිවසක් වුණොත් අපිට මුළුතැන්ගේ ගිනිකොනේ පිහිටවන්න අපහසු වෙන්න පුළුවන්. ඉස්සරහා ඇතුල් වෙන්නේ අපි දකුණයි නැගිනිර යතරනේ සගා ගිනිකොන දිශාව තියෙන. ඒතර නැගිනිර පැත්තෙන් ඔබතුමා ගත්ත ගෙදර ප්‍රධාන උළුවස තියන්න වුණොත් ඔබතුමාට ගිනිකොන මුළුතැන්ගේ හදාගන්න අපහසුයි. දකුණු දිශාවට අය මේ එළියට නැතයි ඉදිරිපස තියෙනවා නම් සගා අපිට දකුණු දිශාවෙත් මුළුතැන්ගේ තියාගන්න බෑ. මොකද අපිට ඇතුල් වීමේ ප්‍රවේශ වීමේ ඉඩකඩ තියෙන නිසා. ගිනිකොන දිශාව බැරි වුණොත් ඊළඟට තියෙන සුබම දිශාව තමයි වයඹ. මෙන්න මේ දිශා දෙකෙන් තොරව අපි උදාහරණයක් ඇරෙට සමහරලාට සමහර අයගේ මුළුතැන්ගේ පිහිටා තියෙන ඊසාන දිශාව සඳහා ඊසාන දිශාව තමයි විශේෂයෙන්ම මේ කොස්මික් එනර්ජි කියන එක අපි ගැන ඉස්සෙල්ලම පැහැදිලි කරා මේ විශ්ව ශක්තියන් ගලාගෙන ඉන්නේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ තීරණය වෙන්නේ එතන ඒ වගේම තමන්ගේ චින්තන ශක්තිය සගා මාධ්‍ය ශාස්ත්‍රය තුළින් තව තව අධ්‍යාපනය ලබාගෙන ඔබතුමා කොහෙද යන්නේ කියන එක බලාපොරොත්තු වෙන එතනදී ඉතින් තමන්ගේ යන්න තියෙන ගමනේ වැටකඩුළු දාගෙන තමන් විසින් කටුවකුල් දාගත්තොත් යන්න තියෙන ගමනට ගොඩක් බාධා සහිතයි. නිසාත් මාත් අපි මේ දේවල් කතා බහ කරද්දී හිසතෙල් ගෑමට තවත් කොපමණ වෙලාවක් තියෙනවද කියන කාරණාව මේ මොහොතේ ඔබට දැකගැනීමේ අවස්ථාව. හිසතෙල් ගෑමේ නැකතට තව පැය දෙකයි. අනුග්‍රහය සෞභාග්‍යමත් නව වසරක් වේවා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් ලස්සන කෙස් කලබ බියුටිෆුල් ගර්ල් ඉන් දිස් වර්ල්ඩ් වෙලාවට වැඩ කරද්දී නිවැරදි වෙලාව දැනගද්දී යම්කිසි කාර්යයක් සිද්ධ කරන්න නියමිත තියදී අපේ හදගැස්මත් ටික ටික වෙනස් වෙනවා මොකද එකම වෙලාවකට මේ නැකතට අපේ රටේ සියලුම දෙනාම කියන්නේ අද දවසේ පෙරවරු 11:16ට හිසතෙල් ගෑමේ නැකත සිද්ධ වෙනවා විශේෂයෙන්ම මේ පිළිබඳව සජීවීකරණ දසුන් ඔබේ ඇසට යා කරන්න හිරු ටීවී සූදානමින් ඉන්නේ ගංගාරාම විහාරස්ථානයේ සිට අපි නැවසරක් අපේ කතාබහට හැරෙන්න සූදානම් නිශාන්ත මහත්තයෝ සමහර වෙලාවට මිනිසුන්ට තියෙන වැඩිපුර ප්‍රශ්න තමයි
මුදල් අතේ රැඳෙන්නේ නැති වෙනවා. දැන් හැම මරමස්ථානයක් තිබීමම ගෙදර එකක් දෙකක් වෙන්න පුළුවන්. මේ දේට බලපෑමක් වෙනවාද මේ මුදල් නොරැඳීමේ දේ මරමස්ථාන තිබීම කියන ගණේට දාන්න පුළුවන්ද අපිට? මෙමෙ සග අපි මේක ප්‍රායෝගිකව කතා කරොත් අපි හැමදෙනාමගේම තියෙන සැලසුම් කියලා දේවල්. පුජ්‍යලික සැලසුම්, සමාජගත සැලසුම්, දෛවෝපගත සැලසුම් කියලා. ඒතර මෙන්න මේ දෛවෝපගත සැලසුම් කියන පැත්තට තමයි අපි ගොඩාක් දුරට මේ අපේ නිවසත් තුල තියෙන දේවල්, එසේ නැත්නම් අපේ ජම්මපත්‍ර තුල තියෙන දේවල්, එහෙම නැත්නම් අපිට නොපෙනෙන්නා වූ තියෙන බලවේගවල ක්‍රියාකාරීත්වය අපි දකින්. බහුතරයක් දෙනාගේ පෞද්ගලික සැලසුම් වල දුර්වලතාවය අනුත් අපිට gedara දෝෂය කියලා දාලා අතපිහිදගෙන ඉන්නත් පුළුවන්. මම එතනට එකග නැහැ සගා. තමන් තුළ නිසි මූල්‍ය කළමනාකාරීත්වයක් තිබිය යුතුයි. තමන් කොයි දෙයකටද මේ වැය කිරීම කියන දේ පූර්ව අවබෝධයක් තිබිය යුතු බව ඇත්ත. හැබැයි අපි කියමු ඔබතුමන් කිසිම විදියකට නිෂ්ඵල වියපෑදම් දරන්නේ නැතුව ඔබතුමන් හරි හම්බ කරන දේ නාස්ති නොකර යම් කිසි කොයි වෙලාවෙත් උත්සාහ දරන්නේ දරුවන්ගේ තමන්ගේ අනාගතයේ පවුලේ දියුණුව වෙනුවෙන් නම් අන්න එවැනි තැනකට සඳහා යම් කිසි බාධාවක් තියෙනවා නම් අපට විශේෂයෙන්ම දැක ගන්න පුළුවන් මෙන්න මේ නිවස තුලින් තියෙන දෝෂ. ඊ වගේම තමයි මේ හොඳට ඉඳපු අය. අපි කියන්නේ කිසිම නිෂ්ඵල වියපැහැදම් ඒ වගේම දුසිරිත් වලට පෙළඹිච්ච නැති උදවිය සමහරවිට නිවස හදාගත්තට පස්සේ මේ ගෙදර එන්න හිත දෙන්නේ නැහැ. යාළු මිත්‍රාදීන් එක්ක මහරය ජාමයක් වෙනකන් තමයි ගත කරන්නේ. මෙන්න මෙවැනි තැන් ඇති වෙන්න නම් සගා මේ නිවාස තුලින් එන්න පුළුවන් දෝෂකාරී තත්වයන් ඉවහල් වෙනවා. ඉතින් මේ නිසා අපි මෙවැනි තත්වයන් දිහා බලන්න ඕන බොහොම සංයමයෙන් සහ බොහොම බුද්ධිමත්ව. එහෙම නැත්නම් හැමදේම අපි gedara දෝෂය කියන තැනට තල්ලු කරන්න මම කැමතිත් නැහැ. තමන් තුළ නිශ්චිත ඉලක්ක අරමුණු බලාපොරොත්තු ඇතුව යන්න තිබිච්ච ගමන් මාර්ගයේ හදිස්සිය වෙනසක් වුණා නම් නිවස යම් කිසි වෙනස් කිරීමක් තුළ ඔන්න අපිට එතෙන්දී වාස්තු විද්‍යානුකූල දෝෂකාරී තත්වයක් තියෙනවා කියන එක අනිවාර්යෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඊට අමතරව තමන් විසින් මේ හොඳට මේ කාලයක් තිස්සේ පුංචි කාලෙම ඉඳන් ඉඳපු gedara කිසිම වෙනසක් නොකර තමන් විසින් දෙයක් නම් වැරදීමක් පත්තෙටපත් උනේ ඒක තමන්ගේ පෞද්ගලික සැලසුමක තියෙන දුර්වලතාවයක් සර්. ඔව් අද දවසේ වින්දනේ උදෑසන අපි කතා බහ කරපු පළවෙනි මාතෘකාව තමයි නිවසක තියෙන්න පුළුවන් මරමස්ථාන කියන මේ කාරණාව. සෑම සතියකම අපේ වාස්තු විද්‍යා වැඩසටහන් වලදී අපි යම් වාස්තු විද්‍යා දෝෂයක් පිළිබඳව කතා බහ කරනවා. අද දවසේ අපේ කතා බහට ලැබිලා තියෙන කාල වේලාව ඉවරලා යද්දී නිශාන්ත මහත්මයා බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා සමුදෙනවා. බදාදා දවසේ වින්දනේ උදෑසන ඔබේ ජීවිතයට හරවත් තවත් වැඩසටහන් ගණනාවක් තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන හිසතෙල් ගෑමේ චාරිත්‍රය සිද්ධ කරන්න ඔබට අද දවසේ 11:16ට තමයි වෙලාව උදා වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳව අපි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මතක් කරන ගාම කෙටි විරාමයකට යන්න හදන්නේ.